අදාපි කතා කරමු ගොඩාක් හොඳට පාඩම් කරන්න අපි අපේ ජීවිත වලින් ටිකක් ඇඩ් කරලා තියන්න ඕන මොනවද කියලා. මෙතෙන්දි සාම්ප්‍රදායිකව අපි කතා කරන ෆෝන් එක ටීවී එක ගැනත් මම කියනවා. ඊට අමතරව ඔයාලට ගොඩාක් දෙනෙක් කතා නොකරපු දෙයක් ගැන දේවල් දෙකක් තුනක් ගැනත් මම අද ඔයත් එක්ක කතා කරනවා. හරිද? ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්න කියලා ඔයාලට කියනවා. මොකද අපි හැම වෙලාවෙම අපි පාඩම් කරන්න යනකොට ඒකට බාධා වෙන දේවල් අපි අඳුරගෙන ඉන්නවා. හරිද? අපි ඕනම වැඩක් කරනකොට ඒකට එන බාධාවල් අඳුරගෙන ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් විතරයි අපිට හරි ගමනක් යන්න පුළුවන්. හැම වෙලාවෙම පාඩම් කරන්න හොඳ ටෙක්නික් කීකේ ඒක හොය හොයම ඉන්න එපා. තමන්ගේ ටෙක්නික් එකට තමන් හදාගත්ත ටෙක්නික් එකට තමන්ට පාඩම් කරන්න පුළුවන්. ටෙක්නික් එකක් නැතුව උනත් පාඩම් කරන්න පුළුවන්. හැබැයි තමන්ට මානසිකව වදයක් වෙන එතකොට තමන්ට බාහිර වෙන එහෙම වදයක් වෙන දේවල් අපි පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් විතරයි අපි අපේම ක්‍රමයකට හෝ වෙනත් කෙනෙක් කියලා දීපු ක්‍රමයකට හෝ මේ මොනම ක්‍රමයකින් හරි පාඩම් කරන්න හිත යොමු කරගන්න පුළුවන්. ඉස්සලාම යොමු කරන්න ඕන හිතනේ. ඒ නිසා අපි බලලෙමු මොකද්ද මේ දේවල් හත අපි පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන එහෙම නැත්නම් අයින් කරන්න ඕන කියලා එක්සෑම් එක වෙනකන් తాවකාලිකව හරි අයින් කරන්න ඕන දේවල් අපි මොනවද කියලා අපි බලලා ඉමු එහෙනම්. වැදගත්ම දේ එහෙනම් අපි මුලින් කතා කරමු. මොකද ගොඩාක් දෙනෙක් මම දකිනවා වොච් ටයිම් වලින් දකිනවා ගොඩාක් දෙනෙක් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්නේ නැහැ. හරිද? පොඩ්ඩක් බලලා නැතර කළා යනවා. ඉතින් මට අවශ්‍ය නැහැ මේ අන්තිම වෙනකම්ම වීඩියෝ එක බලාගෙන වොච් ටයිම් එකතු කරගන්න. මට ඕනේ ඔයාලට දෙයක් දෙන්න. ඒ නිසා මම මෙතෙන්දී වැදගත්ම දේ මුලින්ම කියනවා. පළවෙනි කාරණේ විදියට. හරිද? ඉතුරු ඒවා ගොඩක් ලස්සනයි. මොකද මගේම අර ඇක්ටිං වලින් තමයි ඉතුරු ඒවා මම පැහැදිලි කරන්නේ. නමුත් මෙතෙන්දි මට එහෙම ඇක්ට් කරන්න බෑ. හරිද? එහෙම රඟපාන්න මට බෑ. මේක තමයි වැදගත්ම කාරණය. ගොඩාක් දෙනෙක් පාඩම් කරන්න හිත හදාගන්න බැරි. හිත ඔළුව එක තැනක තියාගන්න බැරි ගොඩක් දෙනෙක්ට තියෙන කාරණයක් මේක. ගොඩාක් දෙනෙක් එළියට දාන්නෙත් නෑ. ඉතින් මම පළවෙනි කාරණේ විදියට කියනවා gedara ප්‍රශ්න. හරිද? ගොඩක් දෙනෙක් කතා කරන්නෙත් නෑ. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි මම කතා කරනවා කියන්නේ අපේ නංගිල මල්ලිලා හෝ වේවා මේ ගොඩාක් දෙනෙකුට අපේ වයසය ගත්තත් මේ හැමෝටම තියෙන එළියට දාන්න බැරි ප්‍රශ්නයක් තමයි මේ gedara ප්‍රශ්න කියන්නේ. මොනවද මේ gedara ප්‍රශ්න? එක්කෝ අම්මගේ තාත්තගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හරිද? එක්කෝ තාත්තා බොනවා වෙන්න පුළුවන්. හරිද? ඔය මොකක් හෝ ප්‍රශ්නයක් නිසා දවල් වරුවේ අම්මලා තාත්තලා වැඩට ගිහින් ඉන්නකොට හොඳට වැඩ කරගන්න ළමයට රැහැට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. හරිද? හොඳට ඒ කියන්නේ මේ දේවල් ඇත්තටම සමාජ සිද්ධ වෙන දේවල්. ඒ ප්‍රශ්න ඇත්තටම අපිට ඒව හදන්න පුළුවන් දේවල් නෙමෙයි. හරිද? ඒ අපි ළමයිනේ. එතකොට අපිට ඒක හදන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි කියලා බලන්න අපිට පුළුවන්. සමහරව එහෙම කියන්නත් බයයි. හරිද? ඒ කියන්නේ අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනවා කියලා හිතන්නකෝ. හරිද? හැමතැනම වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඒක අතෙන් දැන් 10 දෙනෙක් ගත්තොත් ඒකෙන් 6කට 7කටවත් ඒ ප්‍රශ්න තියෙනවා ළමයින්ට. හරිද? ඒ කියන්නේ මම කියන්නේ හැමෝම එහෙමයි කියලා. හැමදාම එහෙමයි කියලා කියන්නෙත් නැහැ. නමුත් ගොඩක් විශේෂයෙන්ම තාත්තා බුණෝනම් ඒ ප්‍රශ්නේ තියෙන්න ඉඩ තියෙනවා. හරිද? ඉතින් මේක කතා කළා කියලා මට පහලින් බැනලා කමෙන්ට් දාන්න එපා. ඔයාට ඒ ප්‍රශ්න නැති වුණාට එහෙම තියෙන ළමයි ඉන්නවා. අපි ගමු 10 දිනක් ගතොත් 5 දිනකට එහෙම තියනවා කියලා හිතමු. හරි අපි බාගෙට 50 කතා කරමුකෝ. හරිද? එතකොට ප්‍රශ්න ඉවරයිනේ. නැති කෙනෙක් ඉන්න පුළුවන්, තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. හරි. එහෙම තියෙනවා නම් අපි දරුව විදිහට අපිට පුළුවන් අපේ අම්මා තාත්තත් එක්ක ගිහිල්ලා කතා කරන්න. මෙහෙමයි අම්මේ තාත්තේ ඉතින් ඔයාලගේ ඒ කියන්නේ ඒ ප්‍රශ්න එහෙම මේ එහෙම ලොකුවට දඟ මේ එපා ඒවා මේ එහෙම රණ්ඩු වෙන්න එපා. මත තාත්තා බොනවා නම් තාත්තේ අනේ බොන්න එපා. එහෙම ඒක මට මෙහෙම පාඩම් කරනකොට මට ඒක අමාරුයි. ඒක මගේ ඔළුවට ඒක වදයක්. එහෙම කියලා ඔයාට පුළුවන් ඔයාගේ අම්මා තාත්තත් එක්ක කතා කරන්න. ඒ වාගේ අම්මයි තාත්තයි. ඒ නිසා ඔයාට ඒක කරන්න පුළුවන්. හරිද? එතකොට සමහර විට ඒගොල්ලෝ ඒ දේ නැති කරගත්තේ නැත්නම් ඒක නැවතුනේ නැත්නම් ඔයා ඒක නොකියපු නිසා වෙන්න පුළුවන්. ඔයා ඇත්තටම අඟවන්න. ඔයාට ඒක ඇත්තටම ඔයා ඒකෙන් අපහසුතාවෙන් ඉන්නේ. ඒ කියන්නේ මහා කරදරයක් කියලා ඔයා ඊට වඩා හයින් කෑ ගහන එක නෙමෙයි කරන්න ඕනේ. හරිද? ඔයාගේ හැඟීම් වල පාට ඒ කියන්නේ ඔයා කොච්චර දුකින් මේ නිසා ඉන්නේ කියලා ඔයා ඒකෙන් පෙන්නන. හරිද? එහෙම පෙන්නුවාම මොනවා වුණත් අම්මගේ තාත්තගේ හිත උණු වෙනවා. එතකොට එයාලා
එයාලා වුණත් ඒක සමතයකට පත් වෙනවා. එයාලා වුණත් එහෙම ලොකුවට එතකොට එහෙම නැහැ. හරිද? සමහරට තාත්තා බොනවා නම් ඒක වුණත් නතර වෙන්න පුළුවන්. හරිද? ඉතින් අපි ගොඩාක් ගන්න දෙයක් මේ ගොඩාක් මේ වැඩිහිටි පිරිමි අය බොනවනේ. හරිද? ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට ඉන්න අය ඉන්නවා. නමුත් මම කියන්නේ සමාජයේ අපි පත්තර වලින් ටීවී වලින් අපි නාට්‍ය වලින් මේ හැම දෙයකින්ම දකිනවා. එහෙම ප්‍රශ්න ළමයින්ට තියෙනවා කියලා. හරිද? ඉතින් ඒක ගැන කතා නොකර බොරුවට පම්පෝඩ ගැහුවාට මේ ෆෝන් එක අයින් කරපන් මේ ලව් එක අයින් කරන් එහෙම කියලා බොරුවට පම්පෝඩ ගැහුවාට වැඩක් නැහැ නේ. එළමෙට මුකුත්ම නැත්තම් එළමෙට තියෙන gedara ප්‍රශ්නයක් නම් අපි ඒ ගැනත් කතා කරන්න අවශ්‍යයි නේ. ඒ නිසා තමයි ඔන්න පළවෙනි කාරණේ විදිහට ඔක කතා කළේ. ඔකට හොඳම විසඳුම ඔයා ඔයාගේ අම්මයි තාත්තයි එක කතා කරන එක. හරිද? හරි. එහෙනම් ඔන්න ඔයා පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕනේ. හරියට හිත හදාගෙන පාඩම් කරන්න ඕන දේවල් වලින් පළවෙනි දේ තමයි ගෙදර ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියන්නේ. හරිද? ඊළඟ දේ තමයි ඒ කියන්නේ අංක 2 ඔයාලට ඉන්න පුළුවන් පොඩි නංගි කෙනෙක් මල්ලි කෙනෙක් කියන්නේ පොඩි චූටි කෙනෙක්. හරිද? ඉන්න පුළුවන්. එතකොට එයාලට ගහන්න බෑනේ ගිහිල්ලා මට පාඩම් කරන්න දෙන්න මට ඔයා කෑ ගහන එක මට වදයක් ඔයා ටීවී බලන එක ඔයා කාටුන් බලන එක මට වදයක් එහෙම කියලා අපිට බයින්න බෑනේ නේද? ඒ කියන්නේ ඇත්තටම එයාලා ටීවී එක කාටුන් එකක් බලන්න දාගත්තත් එයාලා මහා හයියෙන් දානවා. හරිද? සමහර වෙලාවට ඔයාගේ නංගි හින්ද මල්ලි හින්ද ඔයා ටීවී එක ඉස්සරහට යන්න පුළුවන්. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ඔයාට ගහන්න බෑ. හරිද? මෙතෙන්දී අපි පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා මෙයාලව පොඩ්ඩක් රවට්ටන්න. හරිද? පොඩි කෙනෙක් ගෙදර ඉන්නවනම් කියන්නේ පොඩි කෙනා අවුරුදු 5ක 6ක වගේ පොඩි කෙනෙක් ගෙදර ඉන්නවනම් ඕ ටීවී එක කාටුන් ගොඩාක් බලන. හරිද? මේ වගේ කෙනෙක් ගෙදර ඉන්නවනම් අපි පොඩ්ඩක් එයාව රවට්ටන්න බලමු. හරිද? අපිට වෙන දරුණු ක්‍රම පාවිච්චි කරලා එයාව පොඩ්ඩක් මේ පැත්තකින් තියන්න බෑ. එයා අපේ සහෝදරයනේ. හරිද? ඉතින් එයා දැන් මේ මම කතා කරන්නේ ඔයාලට බාහිර බලපෑම්. හරිද? ඔයාලා ඔයාලට පාඩම් කරන්න ඔයාලට බාහිර වෙන දේ දැන් ඔයාලට අවුරුදු 18ක් 20ක් වගේ වෙනවා නම් ඔයාලට එච්චරම පොඩි නංගිල මල්ල ඉන්නත් පුළුවන් ගොඩක් බහුතරයක් ඉඳ තියෙන හැම නොවෙන්න. හරිද? ඒ නිසා මේක නම් ගොඩාක් දෙනෙකුට අදාළ වෙයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි අදාළ වුණොත් මොකද මට එක දවසක් එක මල්ලි කෙනෙක් කිව්වා එයා ටීවී එක ඉස්සරහ ඕලෙ කරන මල්ලි කෙනෙක් එයා ටීවී එක ඉස්සරහට යන්නේ එයාගේ නංගිද මල්ලිද කියලා මතක නැහැ. එයාගේ පොඩි සහෝදරයා ඒක බලන නිසා තමයි එයා එතෙන්ට යන්නේ කියලා තමයි එයා කිව්වේ. ඉතින් මේ ප්‍රශ්න මේ උත්තරේ දෙන්නේ මේ අන්නේ මල්ලිට. හරිද? ඉතින් ඔයා අර පොඩි කෙනාට වඩා පොඩ්ඩක් ඔළුවෙන් ඒ කියන්නේ දැනුමෙන් වැඩිනේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අර ටීවී එකේ තියෙන මොකක් හරි ප්ලග් එකක් පොඩ්ඩක් බුරුල් කරන්න. ඒ කියන්නේ මම කියන්නේ ස්විච් එකකට ගහන එක එහෙම නෙමෙයි. හරිද? ඒතකොට ඒ ළමයා කරන්ට් එක වැදිලා මැරේ. එහෙම නෙමෙයි. අර දැන් ටීවී එකේ තියෙන එක්කෝ ප්ලග් එක මොකක් හරි වයර් එකක් ගලවලා අරන් තියන්න. හරිද? කාටවත් පේන්නේ නැති විදිහට එහෙම මොකක් කරේ ගා කර කැඩිලා වගේ ඔයාවහු නොවෙන්න ඔයාවහු වුනොත් ඔයා කලේ ඔයා ඒ වෙලාවේ ගිහින් ගලවගෙන ආවොත් මැරෙන්න හදනවා කෑ ගහලා මැරෙන්න හදනවා. හරිද? ඒ නිසා අර අහුවෙන්නේ නැති විදිහට හොරින් ඒක ගලවලා ගන්න. අම්මා තාත්තා න්ියුස් බලන වෙලාවට ඒක දෙන්න ඒක කමක් නැහැ. ඒත් අර පොඩි එකනට හොරෙන්. හරිද? හැම ඒ කියන්නේ ඒ වැඩේ අපිට තනියෙන් බැලන්ස් කර ගන්න පුළුවන්. හරි. එහෙනම් දෙවන කාරණේ මම දන්නේ වැඩක් වෙයිද නැද්ද කියලා. ඔන්න එහෙනම් ඒකත් අපි පොඩ්ඩක් ඒ කියන්නේ පොඩි අපිට බාල සහෝදරයෝ නිසා අපි අපේ වැඩ අතපසු වෙනවා නම් ඔන්න ඒකත් පොඩ්ඩක් අපි සාධාරණ විදිහට විසඳගත්තා. අංක 3. මෙන්න මේ විදිහට ඔයත් ෆිල්ම්ස් වලට නැත්තම් ටීවී එකට අබ්බැහි වෙලා ඉන්නවා නම් ගොඩාක් දෙනෙක්ගේ ගත්තොත් වර්තමානයේ වෙනකොට ඉස්සර තමයි ළමයි 3-4 දිනක් කර හිටියේ. හැබැයි අද ගත්තාම එක්ක ළමයි දෙන්නයි නැත්තම් එක්කෙනයි ඔහොම ඉන්නේ. හරිද? ගොඩක්. ඉතින් මෙහෙම ඉන්නකොට අනිත් එක අම්මා තාත්තා දෙන්නම වැඩට යනවා. එතකොට මේ වැඩට යන අතරේ මේ කොල්ලද කෙල්ලද කියන කතාවල නැහැ. හරිද? කොල්ලද කෙල්ලද අදාල නැහැ. මුන් දෙගොල්ලම එකයි. අම්මයි තාත්තයි වැඩට ගියාට පස්සේ පාඩම් කරන්න තමයි ගෙදර ඉන්නේ. ටීවී එක දාගෙන බලනවා. හරිද? ඉතින් මේ විදිහට සහ අනිද්දේ තමයි සින්දු. ඒ කියන්නේ හතරවෙනි කාරණේත් මේත් එක්කම කතා කරන්නම්. තුන්වෙනි එක තමයි ටීවී එකට ගොඩක් ඇබ්බැහි වෙලා හතරවෙනි එක තමයි හයියෙන් සින්දු දාගෙන මේ වැළපෙන සින්දු දාගෙන හයියෙන් අහහ නටන එක. ඒක තමයි හතරවෙනි කාරණේ. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්නේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. තමන් ගෙදර තනියෙන් ඉන්නවා. එහෙමත් නැත්නම් තවන්ට ආසන්න වයසක් තියෙන සහෝදරයෙක් ඉන්නා. එතකොට මේ දෙක තකට තක දෙකම සෙට් වෙනවා. දෙකම සින්දු අහනවා, ටීවී බලනවා, ඔහම නටනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් මේක අයින් කරගන්න ඕනේ. හරිද?
එහෙම අයින් කරගත්තේ නැත්නම් ඒකත් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි හැමෝම ඉගෙන ගන්නේ අපේ යම්කිසි අනාගතයට පාරක් හදාගන්නනේ. ඒකට අද ආතල් එකේ ඉඳලා අද හොඳ ෆුල් ජොලියේ ඉඳලා හරිද මේ වයසට කරන්න තියෙන හැමදේම කරලා අන්තිමට අපිට බැහැනේ. කියන්නේ අපිට අන්තිමට ඇත්තටම අර කතාවක් තියෙන්නේ මහන්සි වෙන්න ඕන කාලේ අපි හාන්සි වෙලා හිටිය තාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න වෙයි කියලා. ඒ වගේ තමයි අපි මේ මහන්සි වෙන්න ඕන කාලේ ආතල් එකේ හිටියොත් ආතල් එකේ ඉන්න ඕන කාලේ කියන්නේ නිදහසේ වන්දනාවක ගිහිල්ලා ඒ වගේ ඉන්න ඕන කාලේ අපිට මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් අනාගතයේ දෙයක් කරගන්න ඕනේ. ඒ නිසා මේ දවස්වල එක්සෑම් එකක් කොහොමවත් ළඟ තියනවා නම් හෝ එක්සෑම් එකකට මුහුණ දෙන්නේ ඒ ලෙවල් ඕ ලෙවල් දෙකෙන් ඕන එකක් ඕන එකකට කරන් ඉන්නවා නම් මේ දේවල් පොඩ්ඩක් පැත්තකින් තියන්න. හරිද? ඔන්න අයින් කරගන්න ඕන. දැන් කාරණා හතරක් මම කිව්වා අයින් කරගත යුතු දේවල්. ඊළඟ පස්වෙනි කාරණේ තමයි ගේම්. හරිද? මේ ගැන මම කලින් වීඩියෝකුත් කරලා තියෙනවා ෆිල්ම්ස් ඇන් ගේම්ස් ගැන. ඉතින් ගේම් කියන එකටත් අබ්බැහි වෙන්න එපා. හරිද? ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ගේම් ගැන වෙන මොකක් කියන්න නැහැ. ඔන්න මේ වීඩියෝ එක බලන්න. ගේම් කියන දේවලුත් අපි අයින් කරගන්න ඕන. නැත්නම් වීඩියෝ එක බොරුවට දික් කරනවා නම් මම ඒක කියපුවා මේක කියන්නේ කියලා. ඒ නිසා ගේම් ගහන එකත් පස්සේ කාලෙක කරගන්න. දැන් ඒක කරන්න යන්න එපා. ඊළඟට 6 වෙනි කාරණේ. අපි පාඩම් කරන්න හරි මනසක් හදාගන්න හරි ඔළුවක් හදාගන්න අයින් කරන්න ඕන. පස්වෙනි කාරණේ. අයින් කරන්නමද මේ කියන්නේ කියලාත් හොඳට ඔළුවට ගන්න. හරිද? පොලින් මල් කඩන එක. මේ දවස්වල ගෙදර ඉන්නේ. හරි? එතකොට හම්බ වෙන්න යන්න විදියක් නැහැ. ගෙවල් වල ගෙදරට තොරින් සිද්ධ වෙන දේ යන හම්බ වෙන්න යන්න විදියක් නැහැ. එතකොට ෆෝන් එකෙන් තමයි මේ මල් කැඩිලා සිද්ධ වෙන්නේ. හරි? ලල්ලලා හරි. ඉතින් මේක අයින් කරන්න ඕනේ නැහැ. හරිද? ඔය දැන් පටන් ගත්තේ කොහොමද දිගටම කරගෙන යන්න? අයින් කරන්න කියන්නේ නැහැ. අයින් කරොත් එහෙම මොකද ඊට පස්සේ මල ජංජාලයක් නෙවෙන්නේ. අර යන හයින් අඬනවා එහෙම මෙයා අන හයින් අඬගෙන මෙයා ගහගෙන ඉන්න ඔළුව මේ සූඩ. හරිද? ඕක අයින් කරන්න අවශ්‍ය නැහැ. ඔබ තියාගන්න. හැබැයි පොඩි කපටි වැඩක් කරන්න දෙන්නම දෙන්නටම කියන්නේ. හරිද? දෙන්නම පොඩි කපටි වැඩක් කරන්න. තමන් ගොඩක් බිසි වගේ, ඒ කියන්නේ බිසි කියන්නේ වැඩ කරනවා වගේ. හරිද? ඔන්ලයින් යන්න එපා. හරිද? ඔන්ලයින් ගොඩාක් ගියොත් නෝක chat කරන්න වෙන්නේ. ඔයා ඔන්ලයින් ඉන්නවා දැක්කම යාට පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ වෙන කාත් එක්කද දන්නේ chat කරන්නේ, මාත් එක්ක නෑ. හොම හොම කතා තියෙනවා නේ. ඒ නිසා ලව් එකක් තියෙනවා නම් ඒක දැන් නවත්තන්න අවශ්‍ය නැහැ. ඌ එක්ක නැති වෙනව නම් නැති වෙයි. ඇති වෙනව නම් තියෙයි දිගටම. දිගටම තියෙනව නම් දිගටම තියෙයි. දිගටම තියෙන්නේ නැත්නම් නැති වෙලා යයි. ඒක ඉබේ වෙන්න දෙන්න. දැන් ඔයා බලහත්කාරයෙන් ගිහිල්ලා ඒක නවත්තලා ඒක කඩලා දාලා පාඩම් කරන්න ගන්න එපා. පාඩම් කරන්න බැරි වෙයි. ඉන්න දෙනෙකුත් නැහැ. ඒ කියන්නේ බද දෙනවනේ. හරිද? බ්ලොක් කරත් වැඩක් නැහැ. වෙන නම්බර්ස් වලින් කෝල් කරනවා. හරිද? ඔය වගේ. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒකත් පොඩ්ඩක් පැත්තකට තියා හැමදේම ගානකට තියාගන්න. හරිද? හැම දෙයක්ම ඕව යන්න එපා. ඒ කියන්නේ ඕනවට වඩා කරන්න එපා. හැම දෙයක්ම ගානකට තියාගන්න. ගානකට කරගන්න. එතකොට අවුලක් නැහැ. හරිද? ඒකත් shape. එහෙනම් ඕන කාරණා හයක් දැන් කිව්වා. ඊළඟට හත්වෙනි කාරණය උදේට නැගිටීම සම්බන්ධව. හරි? මේකත් ඉතින් මහා ලොකුවට කතා කරන්න ඕන කාරණාවක් නෙමෙයි. ඕනතරම් වීඩියෝ තියෙනවා උදේට නැගිටින්න මමත් කරලා තියෙනවා උදේට නැගිටින්න එක සම්බන්ධ වීඩියෝ එකක්. ඉතින් ඔය ඕනම වීඩියෝ එකක් බලන්න පුළුවන්. කොහොම මොක බැලුවත් වැඩක් නැහැ. ඔයා උදේ 5 6 වෙනකොට ඇහැරිලා නැත්නම්. හරිද? උදේ 8 විතර වෙනකොට නැගිටිනවා නම් තේරුමක් නැහැ. හරිද? ඇත්තටම තේරුමක් නැහැ. ඔයා ඔයාගෙන දුක් වෙන්න ඔයා මහා ඇත්තටම එහෙම වැඩකට නැති පුද්ගලයෙක් තමයි ඔයා උදේ 8 විතර වෙන වෙලා නැගිටිනවන. හරිද? මේ A level exam එක තියාගෙන O level exam එක මේ හිට අනිද්ද තියාගෙන ඔයා එහෙම වෙනවා නම් ඔයාගෙන කතා කරලා වැඩක් නැහැ. හරිද? කියන්න තියෙන දේ තමයි උදේ අවදි වීම කියන එක 7න් 8න් පස්සේ කරන්න එපා. 5 6 වෙනකොට උදේ නැගිටින්න. හරිද? මේක අයින් කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක ජීවිතේට එකතු කරගන්න ඕන දෙයක්. හරිද? අයින් කරන්න ඕන දේවල් 7ක් කිව්වට මම ඒක අන්තිමට කිව්වෙත් ඒකයි. මේක අයින් කරන්න ඕනේ උදේ 7ට අර නැගිටින එක. පරක් වෙලා නැගිටින එක අයින් කරන්න ඕනේ. ඉතින් එකතු කරගන්න ඕනේ උදේම නැගිටින එක. හරි. එහෙනම් කාරණා 7ම කතා කරලා ඉවරයි. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් ඇත්තටම ඔයාලට බොහොමත්ම ස්තුතියි. මොකද ඔයා ඇත්තටම පාඩම් කරන්න ක්‍රමයක් හොයන කෙනෙක්. හරිද? පාඩම් කරන්න ලොකු උණක් තියෙන කෙනෙක්. ඉතින් එහෙනම් අදට අපි වීඩියෝ එක අවසන් කරන්නම්. මොකද වීඩියෝ එක තවත් දික් වෙන නිසා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. සුබදා.